ඉගන්නේ අපිට තියෙන ප්‍රශ්න අපි නලන්න ආර්ථිකය පැත්තෙන් අපි දෙන්න ගොඩක් අමාරු. පණිපඩියෙන් ගේමක් ගහ ගන්න බෑ. මෙයාගේ බෙහෙත් වලටත් යනවා මාස රුපියල් 15000ක් කියන්නේ. බෙහෙත් වලට මෙයා පොඩ්ඩක් මේ අවදානම් තත් ඉන්න ටෙක් නැත්තම්ම කෙනෙක්. ගොඩක් කට්ටිය කෝ කඩ යන රෙදි කඩ වැඩක් නැහැ ගමට මේ ගමේ මිනිස්සුන්ට මේ කන්නවන් නැතු ඉන්නේ. රෙදි කඩයක් දාලා තේරුමක් නැහැ කියලා. ඒත් ඉතින් අර අපි දෙන්න ගීතේ හයියට අපි දැම්මා. කැමති වුණා අපිට දෙන්න. ඊපස්සේ මුලින්ම 5000ක තමයි අපිට මේ ඇඳුම් දුන්නේ. එදා දවසේ වරුව යනකොට මේ ටික අර පොඩි ප්‍රමාණයක් නිසා කඩේ දාපු දවසම ඉවරුණා. ඊට පස්සේ අපි එදා රෑම යට ආයි සල්ලි යවුවා 5000ම. ඊට පස්සේ ඔලාබෙත් එක්කම 7000. එතකොට ඊට පස්සේ එයා දෙවෙනි පාර අපිට 7000ක ඇඳුම් යවුවා. ඊට පස්සේ දැන් ඒ ටිකත් ඉවරුණා දවස් තුනෙන් අගේ. ඊට පස්සේ දැන් අතිනුත් දාලා ඊට පස්සේ දැන් 12000ක ඇඳුම් අපි ගෙනාලා තියෙනවා පෙරේ දගෙනාවේ. දැන් ඒක නිසා ඉතිනලා තියෙනවා. ඉතේ මේකෙන් පටන් ගත්තේ දෙයනේ කියලා. මේ කරගන්න ඉතින් හිතුවත් නැති විදිහට ඒක ගියා හතර වටේම දැන් මුළු ලංකාවම වගේ දන්නවා අපි දෙන්න ගැන. ආයිබෝවන් ට්‍රැවල් විත් දිනෝ එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි වෙනස් විදිහ වීඩියෝ එකක් කරන්න හිතුවා. අද අපිත් එක්ක පුංචි කතාබහකට එකතු වෙලා ඉන්නවා මේ දවස්වල මේ Facebook එකේ ගොඩක් ජනප්‍රිය වුණ කපල් එකක්. ඉතින් මෙයාලා අලුත් වැඩක් අලුත් මත් නෙමෙයි වෙනස් විදිහේ වැඩක් පටන් අරන් තියෙනවා. පුංචි ව්‍යාපාර පුංචි නෙමෙයි ඒක ලොකු අදහසක්. පුංචියට පටන් අරන් තියෙන ලොකු අදහසක්. ඔයාලා දකින්න ඇති ගාල්ල උඩුගම පණංගල නේද? පණංගල නේද? ගාල්ල උඩුගම පණංගල. ගාල්ල උඩුගම පණංගල පැත්තේ ඇඳුම් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා. ඉතින් අපි මුලින්ම ඉස්සෙල්ලා මෙයාලගේ තොරතුරු ටිකක් දැනගමු. මෙයාලා කවුද? ඒ කියන්නේ මෙයාලගේ නම විස්තර පොඩ්ඩක් චුට්ටක් දැනගනිමු. මෙයාලව චුට්ටක් අඳුනගන්න. මං සමිත් දිල්සංක. ගම මගේ ගාල්ලේ උඩුගම. උඩුගම ඉඳලුණා තෙන්නෝන ඇතුළට පණංගල කියන ගමේ. මේ මගේ වයිෆ් ජයනි රුවන්ගේ කැම්පස් අවුත්ලා ඉන්නේ. අපි දෙන්නම ගාමන් ජොබ් එක තමයි කරේ රැකියාව විදියට. මෙයා මතු ගම. ඊට පස්සේ මෙයා ප්‍රෙග්නන්ට් වුණා. දැන් මාස 4ක් යනවා. ඉතින් දැන් වැඩට යන්නේ නැහැ. ඉතින් තනිපඩියෙන් තමයි අපි ජීවත් වුණේ. ආර්ථික ප්‍රශ්නක් තිබුණා. ඊට පස්සේ මෙයාම තමයි ඔළුවට දැම්මේ ඐඩියා එක. මේ සුදුවම් මෙහෙම වැඩක් පටන් ගමු. හරියන්න හරි වර්ධින්න හරි. ඊට පස්සේ මං ඒ ලෙක්ව සුදු මේක ගමක් කන්ද තමාරිට හරියන ගන්නේ නැහැ කියලා. ඒත් අපි පොඩි ගානක් පඩියෙන් පොඩි ගානක් ඉතුරු කරන රුපියල් 5000ක වගේ තමයි ඉස්සෙල්ම රෙදිනේ. 5000 රෙදිගෙන ඇල්ලලා යාළුවෝ ටික අල්ලගෙන කඩේ තාවකාලික ආර විදිහට හදාගෙන දවස් දෙකකින් වගේ අපි කොහොම හරි අපේ පොඩි ආඳුරු ඉන්නවා. ඒ කියන්නේ මගේ මල්ලි අපේ ගමේ පන්සලේ පොඩි ආඳුරු. පොඩි ආඳුරුවේ ඒ පන්සලේ ලොකු ආඳුරුවේ දෙන්නම් වැඩම කරලා අර ඉතේ මේකෙන් පටන් ගත්තේ දෙයනේ කියලා මේ කරගන්න. ඉතින් හිතුවත් නැති විදිහට ඒක ගියා හතර වටේම. දැන් මුළු ලංකාවම වගේ දන්නවා අපි දෙන්න ගැන. ඒක තමයි අපි ඉස්සෙල්ලම මුල්ම පියවරුනේ. වයිෆ් කැම්පස් අවුට් වෙලා ඉන්නවා කිව්වේ. පොඩ්ඩක් ඒ ගැනත් විස්තරය කියන්නකෝ. මං ඇසි ජයවර්ධන විශ්වවිද්‍යාලේ ආර්ථික විද්‍යාව උපාධියක් හදාරුවේ. 2020 තමයි මම අවුට් වුණේ. දැන් අපිට කියන්න ඔයාලා කොහොමද දැන් ඔය ව්‍යාපාරය කරන්න ඇඳුම් ඔයාලා මහනවද නැත්නම් පිටතැන් වලින් අරගෙනද විකුණන්නේ? ඒ ගැන මට පොඩි පොඩ්ඩක් කියන්නකෝ. අපි ඇත්තට මුලින් ගත්ත බදුලේ අක්ක කෙනෙක්ගේ. ඒ කියන්නේ අපිට 5000 මදි වුණානේ දැන් කඩේ හදනේවත් එක්කලා. ඊට පස්සේ අපි ආටි කිව්වා විකුණනවා මෙහෙම සල්ලි දෙන්නම් කියහෙම කියලා. යා කියන්නේ අපි දැකලවත් නැහැ. හැබැයි මේ ඒ අක්ක කැමති වුණා අපිට දෙන්න. ඊපස්සේ මුලින්ම 5000ක තමයි අපිට මේ ඇඳුම් දුන්නේ. එදා දවසේ වරුව යනකොට මේ ටික අර පොඩි ප්‍රමාණයක් නිසා කඩේ දාපු දවසම ඉවරුණා. ඊට පස්සේ අපි එදා රෑම යට ආයි සල්ලි යවුවා 5000ම. ඊට පස්සේ ඔලාබෙත් එක්කම 7000. එතකොට ඊට පස්සේ එයා දෙවෙනි පාර අපිට 7000ක ඇඳුම් යවුවා. ඊට පස්සේ දැන් ඒ ටිකත් ඉවරුණා දවස් තුනෙන් අගේ. ඊට පස්සේ දැන් අතිනුත් දාලා ඊට පස්සේ දැන් 12000ක ඇඳුම් අපි ගෙනාලා තියෙනවා පෙරේ දගෙනාවේ. දැන් ඒක නිසා ඉතිනලා තියෙනවා. සමිත් මට කියපු දෙයක් තමයි මේ වයිෆ්ට මහන්න පුළුවන් කියන එක. ඉතින් අඩුපාඩුවක් හැටියට තියෙනවා කිව්වේ මැෂින් එකක්. ඉතින් චුට්ටක් කියන්නකෝ ඒ ගැන.
ඔව් ඇත්තටම සර් මේ ගාමන්නේ ගියා අපි දෙන්න මෙයාට මහන්න පුළුවන් මෙයා මහන පැත්තෙන් තමයි වැඩ කරේ මෙයාට මේ අපිට එහෙම මැෂින් එකක් ගන්න තරමවත් කමක් නැහැ නමුත් අපිට මැෂින් එකක් තියෙනවා නම් පොඩි පොඩි අයිටම් එකක් හරි අපිටම මහලා අපේම විදියට දාන්න පුළුවන් එළියට එහෙම හිතාගෙන තමයි අපි හිටියේ නමුත් එහෙම ලොකුම මේකක් නැහැ කඩේවත් ඒ කියන්නේ ඇත්තටම මහලු තමයි ඔව් අදා ගන්න ඕනේ ඒ කියන්නේ අපි පායන කාලේනේ කඩේ හැදුවේ ඒ නිසා අර මේ වහල අපි හැදුවා ටෙන්ට් එකක් දාලා හැබැයි මේ දැන් මේ වහින කාලේ ආවට පස්සේ තමයි දැනගත්තේ මේ ඇතුළත එමෙනවා කියලා එකට ඊට පස්සේ දැන් දවස් 3ක් වගේ වහින පටන් අරන් ඉතින් මේ අර දවසේ භාගයක් විතර යනකොට වහින්න පටන් ගන්නවා එතකොට ඉතින් අපිට එදිටි කාලේ ගෙදෙට්ට ගේනවා අර ඇතුළ පොඩ්ඩක් තිබෙන නිසා අර මේ වහල තමයි චුට්ටක් මේ හදා ගන්න ඕනේ ඔව් ඒ කියන්නේ ප්‍රියදර්ශනී මිස්ත්‍රා වාසාලි කියලා. ආ ගොඩක් අපිට රෙදි දෙන්නත් දැන් ඉදිරිපත් වෙලා ඉන ගොඩක් උදව් කරලා දැන් ඒවලක් තියෙනවා ගොඩක් දෙනෙක් මේ 4 දෙනෙක් විතර ඒවල තියෙනවා රෙදි එනවා ගොඩක් සතුටු ඉතින් කවදාවත් හිතුවේ නැහැ පුංචි ගමක පුංචි දෙයක් මේ වගේ ලංකාවේ වියක් කරා ගොඩක් කට්ටිය කව කඩ යන රෙදි කඩ වැඩක් නැහැ ගමට මේ ගමේ මිනිස්සුන්ට මේ කන්නවන් නැතුව ඉන්නේ රෙදි කඩයක් දාලා තේරුමක් නැහැ කියලා ඒත් ඉතින් අර අපි දෙන්න ගීතේ හයියට අපි දැම්මා. දැම්මට පස්සේ හැමෝම මෙතේ දෙටි ගන්නවා දැන් ඇවිල්ලා. මේකනේ දැන් මුලින් අපි දානකොට කිව්වා රෙදි කඩේ ගමේ දාලා වැඩන්නේ නැහැ. මේ අපිත් කඩ දෙල්ලන්නේ තියෙන අපි කඩ වැහුවා ගමේ දාලා වැඩන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයා කිව්වා දැන් එහොම හිතුවොත් තමයි ගමේ කඩය දාන්න තියෙන්නේ තමයි ඒක කඩයක් දාන්න බැරි වෙන්නේ. අපි කඩේ දාලා හරියන්න හරි වරදින්න හරි දාමු මාසයක් බලලා හරි කියලා තමයි ගලවල දාමු. මේ මම දැම්මොත් තව ඒක හරියනවා නම් තව කවුරු හරි කඩයක් දායිනේ එහෙම නම් ගම හරි දිනවෙන්නේ ඒ නිසා අපි දාලා බලමු කියලා කඩේ ඊට පස්සේ කඩේ දාලා කොහොම හරි දාපු දවසේ නම් හැමදාම අපි කියන්නේ ගොඩලාභයක් තියාගත්තේ නැහැ රෙදි අඩුවට තියෙන නිසා මේ හැමෝම වගේ රෙදි ගන්නවා හැමදාම දෙන්නේ තුන්දෙනෙක් හරි ගන්න අනික මේ ඔය සමහර අය කියන වෙලාව මේ කියන්නේ ටවුන් එක ටිකක් දුරයිනේ ඒ නිසා මේ අපි අවුරුද්දකට එක පාරක් වගේ රෙදි ගන්නෙ යවෙන්නේ නැහැ මේ ටවුන් එකට මේ ළඟ තියෙන නිසා දැන් රෙදි දකින්නකොට ගන්න හිතනවා කියලා නේද ඔව් ගොඩක් මඩුව කියලා කියනවා අපේ කඩේ නේ හරි මේ ඉතින් අර සිතුවිල්ල තමයි ගොඩක් වැදගත් වෙන්නේ ඉතින් කට්ටිය මොනවා කිව්වත් අපි මේක කරගෙන යමු කියන සිතුවිල්ල තමයි වැදගත් වෙන්නේ හරියන්න හරි වැරදෙන්න හරි නේ ඒ කියන්නේ අපිට තියෙන ප්‍රශ්න අපි නවන්නේ සර් ආර්ථික පැත්තෙන් අපි දෙන්න ගොඩක් අමාරුයි තනිපඩියෙන් ගේමක් ගහ ගන්න බෑ මෙයාගේ බෙහෙත් වලට අච්චන මාස රුපියල් 15000ක් නේ බෙහෙත් වලට මම පොඩ්ඩක් මේ අවදානම්පත් ඉන්න ටෙක් නැත්තම්ම කෙනෙක් ඉතින් ලොකු බලවෘත්තයක් තියුන්නේ නැහැ ඉතින් අපිටත් මේක මේ කරන්න මංගෝ ඉතින් මෙයාම තමයි ගෝ ඉතින් මංගෝ කරලා බලමු කමන්නේ රුපියල් 5000නේ ඊළඟ මාසේ පඩියෙන් ඒක සේව් කරගමු සර්ව කරමු කියලා යාළුවෝ 3-7 දෙනෙකුත් අල්ලන් තාවකාලික කියන්නේ කඩයක් හදලා කඩේට විය කඩයක් හදන්න තල්ලි දන් කරලා අපිට බිස්නස් එකක් කරන් තරම් සල්ලියක් තියුන්නේ නැහැ ඒ කියන්නේ සාමාන්‍ය පඩියක් මට හම්බෙන්නේ මම අයන් පැත්තෙන් වැඩ කරන්න ගාමන්ට මේ හැමදේම බැලන්ස් කරගෙන ඉතින් ඉතුරුණු ගාණෙන් තමයි කඩේට తాවකාලික කෝටු වගේ ඉඳලා කඩේ හැදුවෙත් මේ දැන් රෙදි ඇවිල්ලා කට්ටිය රෙදි ඉල්ලුවම දැන් අපිට කඩේ දාන්න නැතුව දෙන්නේ ඉතුන්නේ නැහැ ඒ නිසා අපි මේ කෑනේ දවස් දෙකයි ඒ කියන්නේ අපිට දැන් දවල්ට වෙලාවක් නැහැ නේ මෙයා මේ ගෙදරේ එනකොට අර 8 විතර වෙනවා 8 ඉඳන් 12 විතර වෙනකම් දෙන්නේ එකට පෙරේන කඩේ හැදුව දවස් දෙකේ ඊට පස්සේ දවස් දෙකෙන් තමයි අප හදලි ඉවරුනේ ඒ කියන්නේ රෑ තමයි කඩේ හැදුවේ ඔව් රෑ අතරේ අටම හරි නේද 12 විතර වෙනකම් අපි හැදුවා රෑ හැදුවේනේ ඊට පස්සේ තමයි ඊළඟ වැඩ කරන්නේ එන්න ඊළඟ දවස් දෙකෙන් වගේ හදාගෙන ඉක්මනටම ඕපන් එකත් අපි මේක බලාගෙන ඉන්න පිරිසක් ඉතින් මේ බලාගෙන ඉන්න පිරිසකින් මම ඉල්ලීමක් කරනවා
මෙයාලට යම් උපකාරයක් ඔයාලා කරන්න කැමති නම් මම මෙයාලගේ ෆෝන් නම්බර් දාන එක දාන්නම් මේ වීඩියෝ එකේ කොහෙන් හරි යටින් හෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම මෙයාලගේ බැංකු ගිණුම් විස්තර දාන්නම් මෙයාලගෙන් ඉල්ලගෙන. ඉතින් ඔයාලා මෙයාලට කතා කරලා බලලා මෙයාලට කැමති උදව්වක් කරන්න බලන්න. ඒක රෙදි වලින් වෙන්න පුළුවන්, මූල්‍යමය ආධාරයක් වෙන්න පුළුවන්, නැත්නම් මැෂින් එකක් ගන්න වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහට කරන්න. මෙයාලා මොකද හිතේ හයියෙන් ඉස්සරහට යන්න බලන දෙන්නේ. ඉතින් ඒ දැකලා තමයි මමත් කතා කරේ. ඉතින් ඔයාලට පුළුවන් විදිහේ උදව්වක් මේ අය වෙනුවෙන් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන එකත් මෙයාලට ගොඩක් ලොකු පිටුවහලක් වෙයි. ඉතින් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.